ඩොලරය. විවිධ කවිගී ලියවුනාට ඩොලරය තියෙන්නේ යහපත් අවස්ථාවක නෙමේ. අද වෙනකොට ඩොලරයට සාපේක්ෂව අඛණ්ඩව පස්වන දිනටත් රුපියල අව ප්‍රමාණය වෙනවා. අද ඩොලර එක ගණුම් මිල රුපියල් 332ක් වෙද්දී විකුණුම් මිල රුපියල් 350.722ක් බවට පත් වෙනවා. මේක ආපහු වැඩි වෙමින් පවතින වූ ප්‍රවණතාවක් තමයි දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මහබැංකු අධිපතිවරයා යම් ආකාරයකින් ඩොලර එකට තියෙන සීලින් රේට් එක දැන් ඉවත් කරලා තියෙනවා. හැබැයි ඇත්තටම ඔබ අපි කවුරුත් විශ්වාස නොකරපු දෙයක් සිද්ධ වුණා පහුගිය දින කිහිපය තුළදී. ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් ඔබ විශ්වාස කරනවාද මේ රටේ සාමාන්‍ය මිනිස්සු අතරේ ඩොලර් නෝට්ටු විදිහට තිබුණු බව? ඒ කියන්නේ අපි වෙනදා කතා කරනවා නම් රුපියල් නෝට්ටු විදිහට තිබ්බා කියලා, ගෙවල් වල සල්ලි මිටි බැඳලා පෙට්ටගම් ඇතුලේ දාලා තිබ්බා කියලා කතා කරන්නේ රුපියල්. හැබැයි මේ ලංකාවේ පෙට්ටගම් ඇතුලේ තිබිච්ච, මිටි බැඳලා තිබිච්ච ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් විශ්වාසනීයව අපි තහවුරු කරලා කියනවා මේ මොහොත වන විට බැංකු පද්ධතියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ මොහොතේ ඩොලරේ යම් ආකාරයක අඩුවීමක්, ඒ කියන්නේ රුපියලට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කළේ. නමුත් දැන් ඒකේ තියෙන ඉෆෙක්ට් එක අවසන් වේගෙන එනකොට ඩොලරය ආපහු නගින්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ ඩොලර් මිලියන 500ක් මිනිස්සු අතේ තිබ්බා කියන්නේ, අපි විශේෂයෙන්ම ගත්තොත් ඔය වෙරළ තීරයේ ඉන්න විදේශිකයොත් එක්ක ගනුදෙනු කරන රෙස්ටුරන්ට් වෙන්න පුළුවන්, බීච් බෝයිස්ලා වෙන්න පුළුවන්, ඔය හැමෝම නැත්නම් ගයිඩ්ලා වෙන්න පුළුවන්. ඒ හැමෝම අතේ තිබුණා හම්බෙච්ච ඩොලර්. ඒ හම්බෙච්ච ඩොලර් ටික ඒ අය තමන්ගේ සන්තකයේ තියාගෙන හිටියා රේට් එක වැඩි වුණාම මාරු කරන්න. මේ රේට් එක අඩු වෙගෙන යනකොට මේක තවත් පල්ලෙහා බහැලා සම්පූර්ණයෙන්ම හානියක් වේවි කියන හිතාගෙන අවසානයේදී ඔවුන් කළේ ඒ වවුන්ගේ බැංකු පද්ධතියට ගෙනාවා. මහ බැංකු අධිපතිවරයා බොහොම සූක්ෂම විදිහට මේ ක්‍රියාවලිය අවතීර්ණ වුණා. ඒ ක්‍රියාවලිය අවතීර්ණීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඩොලර් මිලියන 500ක් බැංකු පද්ධතියට ආපහු එන්නේ. කබ්‍රාල්ලා වගේ හිටපු මහ බැංකු අධිපතිවරුත් එක්ක බලද්දී ඇත්තටම නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාපටිපාටිය අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අගය කරනවා, ප්‍රශංසා කරනවා. ඒකට හේතුව තමයි සාපේක්ෂව බැලුවහම ඔහු යහපත්. හැබැයි ඉදිරි අභියෝගයක් අපට ස්වයිරිත්ව බැඳුම් කර ගෙවන්න තියෙනවා, සවරින් බොන්ඩ්ස් ගෙවන්න තියෙනවා. ඒවත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 40%ක විතර දැවැන්ත ප්‍රමාණයක් අපට ගෙවන්න තියෙනවා. ඒ තත්ත්වය උඩ බලනකොට ඔබ තේරුම් ගත යුතු දේ තමයි තාම අපට ඉදිරි අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් තරම් ශක්තිමත් ආර්ථිකයක් නැහැ. පොහොට්ටු ආණ්ඩුවත් එක්ක මේ වැඩ කරන හින්දා තමයි මිනිස්සු ගොඩක් මේකේ අවුලේ ඉන්නේ. මේ පොහොට්ටුව ගැලවුණා නම් ගොඩක් අය මේකට සහයෝගය දෙනවා. පොහොට්ටුවත් එක්ක ඉන්න නිසා පොහොට්ටුවට සහයෝගය දක්වන්න 69% මේ වෙද්දි අකමැති. ඒ නිසා මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන නිෂ්පාදනයේ ඉහළ නම් වල ඩොලර් වැඩිපුර ගේන්න පුළුවන් වැඩපිළිවෙලක්. නැත්තම් මේ ක්‍රයිසිස් එක ඩොලර් එක රුපියල් 400 500 වෙනකන් අතෑරලා තමයි නතර වෙන්නේ. ඒ නිසා ඉතාමත් ඉක්මනින්ම කළ යුතු දේ තමයි හැමෝම එකතු වෙලා නිෂ්පාදනයේ ඉහළ නම් වාලිය හැකි ආකාරයේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවට සකස් වෙන්න ඕනේ. ප්‍රොඩක්ෂන් එක අපි වැඩි කරගත්තේ නැතිනම් අපට කිසිම විදිහකින් මේ කියන ක්‍රියාවලිය පාලනය කරගන්න බෑ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඩොලර් ගේන වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඕනේ. දැන් මේ වෙනකොට වාර්තා වෙච්ච තොරතුරුත් එක්ක ගත්තාම ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳපොළ දැන් ආපහු වතාවක්, ඒ කියන්නේ විදේශ විනිමය වෙළඳපොළ ආපහු වතාවක් සක්‍රිය වෙලා තියෙනවා. මේ වෙද්දි සිකුරාදා වෙනකොට ස්පොට් ඩොලර් එක කෝඩ් කරන්නේ ඩොලර් 300 ඩොලර් එක රුපියල් 335 345 කියන ගානකට. ඒ වගේම තමයි රුපියක 337 344 කියන ගානකට බ්‍රහස්පතින්දා තිබුණේ. ඉතින් එහෙම බලනකොට සුළු වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් මේ තත්වය ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගත්තොත් ආපහු වතාවක් ඩොලරය යම් ආකාරයක විකෘති තැනකට ගමන් කරන්නට පුළුවන්. මොකද මේ ඇති වෙච්ච තත්වය අපි කිසිසේත්ම අපි වැඩේ හරි දැන් ගොඩ කියන තැනට කිසිසේත්ම එන්නට අවශ්‍ය නැහැ. මොකද හේතුව තමයි මේ තත්වය අපි එතරම්ම යහපත් තත්වයක් විදිහට දකින්නේ නැහැ. ඒ නිසා ඉදිරි කාල වකවානුවේදී රුපියල බොහොම වේගෙන් පහළ යාම් සිදුවිය හැකි. ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ගත් විටදී Sri Lanka had monetary policy consists with exchange rate stability and the central bank was able to buy up to March and the central bank was able to buy around $200 million month on a net basis in both January and February. මේ economy next එකෙන් අපි මේක ගන්නෙ දැන් විදේශ ප්‍රතිපත්තිය ගත්තාම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් ජනවාරි සහ පෙබරවාරි කියන මාස දෙකේදී ඔවුන් වෙළඳපොළෙන් ලබාගෙන තිබෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක තමයි එක්ස්චේන්ජ් රේට් එකේ අම්මාකාරයක සක්‍රීය තැනකට එන්නේ. ඒත් එක්කම
ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මිනිස්සු තමන්ගේ කරන්සි ගෙනල්ලා බැංකුවලට දාලා තියෙනවා. ඔන්න ඔය තත්ත්වයේ උඩ තමයි මේ ඩොලර එක අඩු උනේ. එහෙම නැතුව අපිට ඩොලර් වෙන ක්‍රියාපිළිවෙතක් නැහැ. දැන් මේ වෙලාවේ ආය අතේ තියෙන ඩොලර් මිනිස්සු කන්වර්ට් කරලා රුපියල් වලට හරවන්නෙත් නැහැ. හැමදාම වෙළඳපොලේ ඩොලර් ගන්න වැඩේ කරන්නත් බෑ. ඒ නිසා IMF එක මාර්තු වගේ ආවේ නැතිනම් අපි බරපතල අර්බුදයකට මුහුණ දෙනවා. මොකද ඩොලර් නැති තත්යකට ආවොත් ආපහු වතාවක් බොහොම වේගෙන් ඩොලර් එක ඉහළ යන්න පුළුවන්. ඒ නිසා අපි කැට තියලා ওই කතාවේ කවිගී සින්දු ලියනකොටම කට්ටියට කිව්වා මේක తాවකාලික බ්‍රේක් එකක්. මේක ස්ටැබිලිටි එක ඇති වෙන තැනක් නෙමෙයි. ඒ නිසා යෝජනාව ඉතා ඉක්මනින් ඩොලර් රට ඇතුළට ගේන්න පුළුවන් වැඩපිළිවෙළවල් හදන්න ඕනේ. ඒ අතරින් IMF එක ආවොත් යම්මාකාරයක සාධනීය තත්යක් තියේවි. එහෙම නැතිනම් අපනයන ආදායම් වැඩි කරගන්න විශේෂ ක්‍රියාපිළිවෙත් වලට අපි ගමන් කිරීම සිදු කළ යුතුව තිබෙනවා. නැතිනම් වෙන්නේ ලංකාවේ ආර්ථිකය බරපතල අර්බුදයකට ගමන් කිරීමක් වග කොයි කවුරුත් බොහොම හොඳින් තේරුම් ගන්නට ඕනේ. මොකද හේතුව තමයි මේ තත්වයන් නිර්මාණය කළ අවස්ථා මිසක මේවා කිසිසේත්ම යම් ආකාරයක ස්ථාවර වැඩපිළිවෙළවල් නෙමෙයි. මේ වෙනකොට වෘත්තීය සමිති IMF එකේ රිෆෝම්ස් වලට අදාළව ජනාධිපති ලේකම්වරයා හම්බ වෙනවා. හම්බ වෙලා සාකච්ඡාවල නියැලෙනවා. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ වෘත්තිකයින්ගේ සංගම් මේ වෙනකොට IMF එකෙන් කළ තියෙන බදු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වේදී සාකච්ඡා කරමින් ඉන්නවා දිගින් දිගටම. ඒ සාකච්ඡා වලින් බලාපොරොත්තු වෙන යම් සුබවාදී දෙයක්. හැබැයි අපේ යෝජනාව නම් මේ වෙනකොට ওই බදු සංශෝධනය කියන වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද IMF එක අපි 16 වතාවක් පට්ට කෙපර ගහලා බොරු කරලා මුන්ට රවට්ටපු හින්දා මේ සැරේ අපි වතාරින්නේ නැහැ. ඒ නිසා ස්ටේජ් වයිස් දෙන හින්දා IMF එක පළවෙනි ස්ටේජ් එක දුන්නාගෙන් පස්සේ ඊළඟ ස්ටේජ් දෙයිද කියලා නම් අපි සහතික කරන්නේ නැහැ. හේතුව දෙවනි තුන්වෙනි ස්ටේජ් වලට යනවා නම් අපි ක්‍රියාත්මක කරන්න ඕනේ වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ අතර බද්ද කියන්නේ මූලික දෙයක්. බද්ද දැන් කියනවා නම් දෙවනි රීස්ට්‍රක්චර් එකට දෙවනි ආකාරයේ ඇග්‍රීමන්ට් එකට එනකොට අපි මේක වෙනස් කරලා දෙන්නම් කියලා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ලියුම ගහලා තියෙනවා. කියන්නේම ඒක බරපතල වැරද්දක්. හේතුව තමයි අපි දෙවනි එකට යනකොට මේක රිවීව් කරලා යම් ආකාරයක බදු සහන දෙන්න හදනවා. කියන්නේම IMF එක හොඳට ඔළුවට ගන්නවා. ඒ කියන්නේ මුම් මේ පාරත් අපිට දාන්න හදන්නේ වංගුව. ඒ කියන්නේ පළවෙනියට හොඳට ඔක්කොම පෙන්නලා දෙවනි එකේ ඉඳලා මුම් මැච් එක ගහන්න හදන්නේ ආපහු පෙර විදිහටම කියලා. ඔන්න ඔය තත්ත්වයන් උඩ IMF එකේ පළවෙනි වාරිකයේ ලැබුණට ඉතිරි ටික අපිට ගන්න පුළුවන් වේවිද කියන ප්‍රශ්නය බොහොම පැහැදිලිව තියෙනවා. ඒ නිසා කොයි කවුරුත් හොඳින් තේරුම් ගන්න ආර්ථිකයේ තියෙන්නේ බරපතල ව්‍යසනයක. රුපියල උඩ ගියා මෙහෙමයි වැඩි වුණා දැන් ශක්තිමත්ම මුදල් ඒකකේ රුපියල කියලා මෝඩ ගොන් බයි වහල්ලු වගේ වැඩ කරන්න එපා. මේ ආර්ථික අර්බුදය හොඳින් අඳුන ගන්න, ඒ අඳුනගෙන ප්‍රශ්නය ප්‍රශ්නයක් විදිහට දැකලා ඒවට උත්තර හොයන්න. එහෙම නැතුව නිකන් හීනෙන් ගන්න මෝඩ චූන් ගන්න එපා.